කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. 23 වර්ෂයේ වෙනකොට වාර්තා වෙච්ච රෝගීන් සංඛ්‍යාව 9538ක් වෙනවා. ඒ රෝගීන් සංඛ්‍යාව කොවිඩ් වසංගත තත්ත්වයට ප්‍රථමයෙන් තිබිච්ච රෝගීන් සංඛ්‍යාවටත් වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. ඉතින් එතනදි පොඩි ප්‍රශ්නයකට අපි මැදි වෙනවා. ඒක සාමාන්‍යයෙන් 2012-13 මට්ටමේ රෝගීන් සංඛ්‍යාවකට වගේ ගිහිල්ලා, ඒ කියන්නේ අපේ හැම ප්‍රයත්නයක්ම ආපස්සට ගියා වගේ හැඟීමක් තිබුණා. නමුත් අපි හිතාගත්තා මේක කොවිඩ් වසංගත කාලේ අපිට මග ඇරිච්ච රෝගීන් තමයි මේ අපි හඳුනාගත්තේ කියලා. 2023 වර්ෂයේ වැඩිපුරම රෝගීන් වාර්තා වුණේ බස්නාහිර පළාතේ. 46%ක් මුළු රෝගීන්ගෙන්. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ මුළු රෝගීන්ගෙන් 25%ක් වාර්තා වුණා. සාමාන්‍ය රෝගීන් 2000 ගාණක් විතර. ඒකෙන් හරි අඩක්ම වාර්තා වුණේ කොළඹ මහනගර සභා සීමා. සාමාන්‍ය ළමා ෂේ රෝගීන් ප්‍රමාණය ලංකාවේ ඉතාමත්ම අඩුයි. අපිට අඩුයි කියන්න බෑ, අපි හඳුනා ගන්න ප්‍රමාණය අඩුයි. 5%ක් 15%ක් අතර මුළු ෂේ රෝගීන්ගෙන් ළමා ෂේ රෝගීන් සිටිය යුතු වෙනවා. නමුත් අපි හොයාගන්නේ 3%ක් වගේ තමයි උපරිමය. අපි ෂේ රෝගයේ තුරන් කිරීමේ ඉලක්කය කරා අපිට ළඟා වෙන්නේ සමහර නවතම ක්‍රමවේද අපි ක්‍රියාත්මක කරෝතින් විතරයි. මොකද ප්‍රධාන වශයෙන්ම අපිට ෂේ රෝගී නඩු කරන්න නම් පුළුවන් තරම් ෂේ රෝගීන් සොයා ගන්න ඕනේ. කියන්නේ ෂේ රෝගී නිදල්ලේ ඉන්න බෑ. ඉන්න හැම ෂේ රෝගියෙක්ම අපිට හොයා ගන්න පුළුවන් නම් අන්න අපිට මේ ඉලක්ක කරා ළඟා වෙන්න ලේසි. ඒ වගේම අලුතින් ෂේ රෝගීන් මතු වෙනවා නම්, ඒ කියන්නේ ෂේ රෝග ආසාදනය වෙලා ඊට පස්සේ සක්‍රීය ෂේ රෝගීන් බවට ඔවුන්පත් වෙනවා නම් අන්න ඒකත් අපි නවත්තන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.